ආයුබෝවන් ආදරණීය පුංචි දුවල පුතාලා සියලුම දෙනාට අදත් මම ආවා ලස්සනම ලස්සන පුංචි කතන්දරයක් ඔයාලට අරගෙන. මේ කතන්දරේ නම තමයි දුවේ පුතේ ජෝන්ගේ බයිසිකලය. එහෙනම් අපි කතන්දරයට යමු. ඔන්න එකමත් එක ගමක ජෝන් කියලා පුංචි පිරිමි ළමයෙක් හිටියා. දවසක් උදේ මේ පුංචි ජෝන්ගේ යාළුවෝ ටික ඔක්කොම එයාලගේ අලුත්ම අලුත් දිලිසෙන බයිසිකල් පැදගෙන ආවලු. ඒ වයාලට ලැබිලා තියෙන්නේ නත්තලට. හැමෝටම එහෙම නත්තලට අලුත් බයිසිකල් ලැබුණට අපේ පුංචි ජෝන්ට නම් ලැබිලා නැහැ. මේ පුංචි ජෝන්ට තිබුණේ එයාගේ අක්කා පාවිච්චි කරපු පරණ බයිසිකලය. ඒකේ අලුත් පෙනුමකුත් නැහැ, දිලිසෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි ඒක හරිම තදයි. ඉතින් එයා දුකෙන් කල්පනා කරා මේක කොහොමද එයාගේ යාළුවොත් එක්ක පදින්නේ කියලා. එයා එයාගේ යාළුවන්ගේ අලුත් බයිසිකල් දිහා බලලා එයාගේ පරණ බයිසිකලේ දිහාත් බැලුවා. එයා ඒ පරණ බයිසිකලය අරගෙන එතන මුල්ලකට දාලා දුකෙන් ගෙදර ගියා. ජෝන්ව දැකපු ජෝන්ගේ අම්මා ඇහුවා, "ඇයි පුතේ ඔයා දුකෙන් ඉන්නේ? මොකද්ද ප්‍රශ්නේ? මට කියන්න" කියලා ජෝන්ගේ අම්මා ඇහුවා. "ඔයා මේ වෙලාවේ ඔයාගේ යාළුවෙක් එක්ක බයිසිකල් පදින්න ඕනනේ. ඒක කිව්වා විතරයි පුංචි ජෝන්ගේ ඇස් දෙකේ කඳුළු පිරුණා. පස්සේ ජෝන් අම්මට කිව්වා, "එයාගේ බයිසිකලය අලුත් නෑ, දිලිසෙන්නේ නෑ, හොඳ නෑ, ඒ වගේම ඒක හරිම තදයි" කියලා. ඒ ටික අහපු ගමන් ජෝන්ගේ අම්මට තේරුණා එයාගේ පුතා දුකෙන් ඉන්න හේතුව. එයා ජෝන්ට කිව්වා, "හරි, අපි අද දවස සතුටින් අපි දෙන්න එකට ගත කරමු කියලා. එන්නකො මාත් එක්ක. අපි ගැරේජ් එකට ගිහිල්ලා අපි අපේ පරණ බයිසිකලේ අලුත් එකක් කරන්නයි යන්නේ කියලා." හැබැයි අපේ පුංචි ජෝන්ට නම් මේ මොනවත් තේරුනේ නැහැ. එයා අම්මා එක්ක ගැරේජ් එකට ආවා. එදා දවසම ජෝන් එයාගේ අම්මත් එක්ක ගොඩාක් කාර්යබහුල වුණා. එයාලා ජෝන්ගේ පරණ බයිසිකලේ කෑලි එකින් එක වෙන වෙනම ගලවන්න පටන් ගත්තා. ඒ කෑලි ඔක්කොම ලස්සන රතු පාටින්, කහ පාටින්, ඒ වගේම තැඹිලි පාටින් තීන්ත ආලේප කරා. ඊට පස්සේ එයාලා බයිසිකලේ හැන්ඩල්ස්, ටයර්ස්, පෙඩල්ස් ඔක්කොම පොලිෂ් කරා. එයාලා තීන්ත ගෑවා, පිහි දැම්මා, සේදුවා, පොලිෂ් කරා. දැන් එයාලට මේ සේරම එකතු කරනකම් ඉවසිල්ලක් නැහැ. ජෝන්ගේ අම්මයි ජෝනුයි ඉක්මනින් බයිසිකලේ එකතු කරා. ඒක දැකලා එයාලා දෙන්නටම හරිම පුදුමයි. ඒ වගේම හරිම සතුටුයි. මොකද දැන් එයාලා ඉස්සරහ තියන්නේ අලුත්ම අලුත් දිලිසෙන ලස්සන බයිසිකලයක් නිසා. ජෝන් එක පාරටම අම්මා බදාගෙන අම්මට හුඟක් ස්තුති කරා කරපු හැම උදව්වකටම. අම්මත් ජෝන්ගේ මූණ බලලා හිනා වෙලා ජෝන්ට කිව්වා, "චූටි පුතේ, ඔයා දන්නවද අද දවස මං ගොඩාක් සතුටින් ගත කරා, ඒ වගේම හරියට විනෝද වුණා කියලා. දැන් ඉතින් මෙයාගේ අලුත් බයිසිකලෙත් අරගෙන යාළුවොත් එක්ක බයිසිකල් පදින්න යන්න" කියලා ජෝන්ගේ අම්මා ජෝන්ට කිව්වා. ඊළඟට ජෝන් බයිසිකලේ පාරට දැම්මත් එක්කම එයාගේ අම්මට ඇහුණා එයාගේ යාළුවෝ ජෝන්ගෙන් අහනවා, "ෂා, අලුත් බයිසිකලයක්නේ, කොහෙන්ද ගත්තේ? මටත් මේ වගේ බයිසිකලයක් ගන්න පුළුවන්ද? ඔයා ගත්ත කඩේ නම මොකද්ද?" ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න ජෝන්ගෙන් අහන්න ගත්තා. අම්මටත් ජෝන්ටත් හරිම සතුටුයි. පුංචි දුවේ පුතේ, මේ කතන්දරෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි අපිට දෙයක් අලුතෙන්ම නැති වුණාට ඒ ගැන දුකින් ඉඳලා තේරුමක් නැහැ. අපි අපිට තියෙන සම්පත් වලින් ඒ දේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදිහට සකස් කරගෙන භාවිතයට ගන්න පුළුවන් කියන එක. අපි ඉවත දාන හැම දෙයකින්ම මොනවා හරි ප්‍රයෝජනවත් දෙයක් අපේ නිර්මාණශීලීත්වය අනුව වෙනස් විදිහකට හිතලා හදන්නත් පුළුවන් කියලා. පුංචි ඔයාලත් මේ වගේ අලුත් විදියට හිතලා දේවල් වෙනස් විදියට කරන්න උත්සාහ කරන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. තවත් මේ වගේම ලස්සනම ලස්සන ආදර්ශමත් පුංචි ලස්සන කතාවක් අරගෙන ඉක්මනින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.